අයිබෝන් රන්දුන් කිචන් නැවතත් ඔබ සමග අද අපි කතා කරන්නේ සුවිශේෂී උදයක් ගෙදරදී සැන්ඩ්විච් එකක් හදාගන්න විදිය. මේ සැන්ඩ්විච් එක දරුවට ඉස්කෝලේ ගෙනියන්න හවසට තේ වේලාවට උපන්දින සාදයට බොහොම ලේසියෙන් හදාගන්න පුළුවන් පෝෂක ගුණයෙන් වැඩි ආහාරයක් වෙනවා මේ සැන්ඩ්විච් එක. එහෙනම් අපි වැඩේ පටන් ගමු. කලින්ම මේ पैन वतुन टिका जाल चल यदा मेकट अद विशेष आहारे वेन्नी टूना बलमाल बलमाल समग हदन सैंडविच जनतमाई उबत्ते कथाकर हेमना මේ බලමාළු කෑලි කිහිපය අපි සීරුවට මේ වතුරට දානවා. අපි මේ සැන්ඩ්විච් එක හදාගන්න පාවිච්චි කරනවා බලමාළු මාජරි අමුමිරිස් බීලු එපමණ මේ හරහා තමයි අපි කියන්නේ මේ බලමාළු ටිකට අපි දැන් දානවා ලුණු ටිකක් සහ ගම්මිරිස් ටිකක් බලමාළු කියන්නේ බොහොම පෝෂණ ගුණයෙන් වැඩි ආහාරයක් මේක බලමාළු හරහා බලමාළු ප්‍රයෝගී කරගෙන සැන්ඩ්විච් එකක් හදාගන්න විදිය තමයි අපි අද රන්දුන් කිචන් තුලින් කතා කරන්නේ අපි මේක මේ විදිහට යන අතරේ බාලු ටික තැම්බෙනකන් අපි ඉතුරු ටික කරගෙන යමු. එහෙමනම් කලින්ම අපි මේකට බී අනියන් ගෙඩියක් මෙන්න මෙහෙම කපාගමු. දැන් අපි බී අනියන් ගෙඩිය මේ විදිහට බොහොම හීනියට කපා ගන්නවා. फिर मैं क्या चॉप कर गान दो ना फिर मैं क्या ही नहीं ये तो चॉप कर गान दो ना खुद तो मत के तिया गान दो ना देख तमाई मैं अनियन खुद तो चॉप कर गान दे हरी දැන් මේ චොප් කරගත්ත අනියන් ටික අපි මේ දීසියට එකතු කරගන්නවා. ඒ අතරට මාළු ටික තැම්බිලා ඉවරයි. අපි මේක ලිප ඔෆ් කරනවා. අපි ඔද්ද තම්බපු ටූනා ටික මෙහෙම මේ දීසියට දාගන්න. අපි දැන් චොප් කරගත්තු ලුණු සමග මේ අමු මිරිස් කරලකුත් මෙහෙම අවශ්‍ය ප්‍රමාණයට අපි අමු මිරිස් ටිකත් අරගෙන ඒකත් මෙහෙම චොප් කරගන්න बी अनियन वाके मे अमुमिरिस्त्रुत अपि चॉप करगाना हीन अता हीन अट
පුංචි කෑලි වලට කපා ගන්නවා. දැන් මේ හීනියට කපාගත් අමු මිරිස් ටික සීරුවට නැවතත් මේ චොප් කරගත්ත ලූණු ටිකටම එකතු කරනවා. දැන් වැඩ ගොඩක් දුරට හමාරයි. අපි බලමු ඊට පස්සේ මේකට මේ තඹගත් බලමාළු මෙහෙම පොඩ්ඩක් පොඩි කරලා දානවා. අපි මෙහෙම හොඳට පොඩි කරගන්නවා. අපි තව මාළු කෑල්ලක් මේකට එකතු කරගන්නවා. දැන් අපි මේකට එකතු කරනවා මාජරින්. මාජරින් දැම්මට පස්සේ චොප් කරපු අනියන්, චොප් කරපු ග්‍රීන් චිලිස්, අමු මිරිස් සහ බලමාළු අපි මේ මිශ්‍රණය හොඳට එකට අනනවා. අපි මේකට දැන් ගම්මිරිස්, අනිවාර්යයෙන්ම ගම්මිරිස් හොඳට දාන්න ඕනේ, සහ ලුණු. කම්මිරිස් තව චුට්ටක් දාගන්න පුළුවන්. ලුණු. දැන් නැවතත් හොඳටම මේක අනා ගන්න. හරි, දැන් මේක හදලා ඉවරයි. අපි බලමු මේක ලුණු ඇඹුල්. හොඳටම හොඳයි. දැන් අපි මේ මිශ්‍රණය හදාගෙන ඉවරයි. අපි මේකට ගත්තේ බලමාළු, චොප් අනියන්, චොප් ග්‍රීන් චිලිස්, සෝල් පෙපර්. එච්චරයි. මේක හොඳ මිශ්‍රණයක්. දැන් අපි පාම් පිටි දෙකක් අරගෙන අපිට පුළුවන් මේ පාම් පිටි දෙක උනා ටෝස්ට් කරගන්න. එහෙම නැත්නම් මේ විදිහටම මේ ෆිලින් එක දාන්නත් පුළුවන්. තමන් කැමති විදිහට. අපි ගෙදර දෙන්නේ තුන් දෙනෙකුට නම් ටෝස්ට් කරන්න පුළුවන්. බර්ත්ඩේ පාටියට හදනවා ටෝස් කර කර ඉන්න වෙලාවක් නැහැ. මේ විදිහටම ගන්න පුළුවන්. අපි මෙහෙමනම් මේ ටික අපි සීරුවට මේකෙන් මේ පාම් පෙත්තට පුරවනවා. මේක බාලමාළු කාටත් කන්න පුළුවන් හොඳ පෝෂදායක සැන්ඩ්විච් එකක්. කිසිම විදිහේ රසකාරක කිසිවක් සම්බන්ධ නැහැ. ඕන කෙනෙකුට මේක රස බලන්න පුළුවන්. විනාඩි ගානකින් හදා ගන්නත් පුළුවන්. අපි මේකට බටර් ගන්න අවශ්‍ය නැහැ. මාජරින් මේකේ මාජරින් තියෙන නිසා අපි මේ විදිහට මේක වහ ගන්නවා. වහලා මෙහෙම අත තද කරලා අපිට අවශ්‍ය නම් මේ කෙරවල් ටික කපනවා. සීරුවට කපනවා මෙහෙම. අයිනේ ධාරවල ටික කපන. දැන් අත මේ විදිහට තියලා පල්ලෙහාට තෙරපන ගමන් අපි මේ මුල් ඉඳන් මේක මෙහෙම කපාගෙන එනවා. එතනදී අපිට ලැබෙනවා මෙන්න වගේ රස සැන්විච්. අපි මේක මෙහෙම තියලා ඉතුරු සැන්විච් කෑල්ල මේ විදිහට තියලා පිළිගන්න. අපි බලමු මේකේ රස.
අද අපි රන්දුන් කිචන් හරහා ගෙදරදී ඉතා සරලව කතා හදාගන්න පුළුවන් පෝෂදාගින් ගුණෙන් පිරි සැන්විච්චක් හදාගන්න ක්‍රමය කතා කළේ බොහොම සීමිත කොටසක් අවශ්‍ය වෙන්නේ ලුණු ගම්මිරිස් chop onion chopped green chilies සමග tuna එක tuna සැන්විච්චක් ඉතා ලේසියෙන් හදාගන්න ක්‍රමය අපි කතා කළේ මේක බාල මහලු හැමෝටම පෝෂදායි වන අතරම බබාට ස්කෝල ගෙනියන්න බර්ත්ඩේ පාටියකට හවස තේබන වෙලාවට අගනාස් කෑමක් රැඳී සිටින අපිත් සමග රන්දුන් කිචන් දිගටම ඔබ නැවත හමු වෙනවා තවත් ඩිෂස් ගන්නාගින් ස්තුතියි අයිබෝවන්.